Right. Olyan prošle, mi ide zda hodno nové prošle kdykoliv. Hry vede dágom, bylo místem kdy jak. Hry dělá. Vyápáre k padenou vůni, jak jen vyápáre jak. Gudne kdy ty jen mukaf mat dělá hodno, hej. Jak jen vyápáre k padenou, aby jen foundation nega. Vysvětlí se, jak pro mě gudne kdy jen má. Gandu denu karu kdy jen padenou mat dělá, jak jen gandu denu karu a neti nám vyápáre k pevetma, nehe. Dá dokum vála klasa, kdy metra nehe. එහෙමුණොත් මම හිටියා තේරුමක් දෙනවද නෑ ඒතර ඔයාලා ඉන්නවනම් මට අද ක්ලාස් එක කරන්න වෙනවා ව්‍යාපාරයක කස්ටමර්ස්ලා ටිකක් ඉන්නවනම් මට මොනවා හරි බාන ටිකක් හදලා විකුණන්න පුළුවන් මුදල්ම පදනම් වෙන්න නැහැ ඕනෙම ව්‍යාපාරයක බාන හා සේවා වැදගත් වෙනවා නමුත් බාන හා සේවා වලට වඩා ගනුදෙනු කරු කියන එක මෙතනදී ගන්න හොඳ උත්තරයක් ලාභයේ පදනම් වෙන්නේ නැහැ එහෙම වුණත් උත්තර 1ට 4 1ට 4 ලකුණු දා ගන්න ඊට පස්සේ දෙවෙනි ගහනවා නවීන තාක්ෂණික උපකරණ සහිත බෝට් යොදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම නවීන තාක්ෂණික උපකරණ සහිත බෝට් යොදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම එතකොටලම මේ ගැඹුරු මොහොතේ මසුන් ඇල්ලීමන අවසානදී මේක මොකක්ද කියලා අහනවා ප්‍රාථමිකද ද්විතීයකද තෘතීයද නැත්නම් ප්‍රවාහද එතකොට මොහොතේ මසුන් ඇල්ලීම කියන එක ළමයි දීවර කටයුත්තන්නේ මොහොතේ මසුන් ඇල්ලීම මේක මොකද්ද මේක දීවර නිෂ්පාදනය දීවර කටයුත්ත එහෙනම් දීවරෙන්නේ ප්‍රාථමික නවීන තාක්ෂණික උපකරණ යොදා ගන්නවා කියන්නේ එහෙම දේවල් පාවිච්චි කරලා කරන ක්‍රියාකාරකම් මොකද්ද කරන ක්‍රියාකාරකම මාළු වලන එක එහෙනම් ඒකට කියනවා ප්‍රාථමික නිෂ්පාදනය රයිට් එහෙනම් ඒක ප්‍රාථමික නිෂ්පාදනය උත්තරේ එක ෘතිය වෙන බලන්න ෘතිය ළමයිසේ වෙනදාම උපකාරක සේවා කාර්ය නිෂ්පාදනයක් වගේ පළවෙනි පාඩමේ ප්‍රශ්නයක් අහන්න නෑනම මේක 2013 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නය දෙවෙනි MCQ කාර්ය නිෂ්පාදනයක් හම්බෙන්නේ මෙහෙම බලමුනා කරන්න 13 වෙනි පාඩම කාර්ය කියලා කියන්නේ එකිනෙක නේද හරි ප්‍රවාහ කියලා කියන්නේ මහා පරිමාණය කාර්ය නිෂ්පාදන ප්‍රවාහ නිෂ්පාදන 13 පාඩම 13 වස්ත ඒකේ මේ වගේ එකක් උත්තරයක් එන්නේ නැහැ සාමාන්‍ය දෙවෙනි MCQ මාළු වලල විකුණනවා කිව්වොත් වෙලඳාම එහෙම නැත්නම් ඒක ත්‍ෘතිය වෙලඳාම විකුණනවා ද්විතීය කියලා කියන්නේ ඉදිකිරීම සානිමු ද්විතීය කියලා කියන්නේ ඉදිකිරීම සානිබෝ මාළු වලන එක ඉදිකිරීමක් කරනවද මාළු මොනා ගන්න මාළු වලල මොනා හදනවද නැහැ ගොඩනැගිලා හදනවද මාළු ගේ නැහැ ඉදිකිරීම සානිබෝ එයාගේ උත්තර ගන්න එපා මාළු වලනවා කියලා කියන්නේ දීවර කටියද දීවර තියෙන්නේ කොහෙද ළමයි දීවර තියෙන්නේ ප්‍රාථමික අංශය දීවර තියෙන්නේ ප්‍රාථමික අංශය හරි දරුවත අපවන්න සභාවේ පරිසරයේ පවත්න සමහර සම්පත් සීමිතේ. එහෙත් නැවත අලුත් කළේ හැකියාව අතර සමහරක් අසීමිතේ. එහෙත් නැවත අලුත් කළ නොහැකියේවාය. පාසනන්ද ඇතන සීමිතේ නැවත අලුත් කරන නොහැකි සම්පත්. සීමිත නැවත අලුත් කරන්න බැරි සම්පත්. මේවා ඉතින් අර පොඩි කාලේ කතා කරනවා. වන සම්පත ආපහු වගා කරන්න නියමන්ත කියන අලුත් කරන්න බෑ නේද? මසොන් ඇති කරන්න පුළුවන්. ගල් ලඟුර ඇති කරන්න බෑ. ආහාර නැවත හදන්න පුළුවන්. කණි තෙල් කියන නැවත හදන්න බෑ. එන උත්තරේ BDF BDF උත්තරේ පහ. එකට මොකක්ද කියනවා? එකට ගනුදෙනු කරු නේද? වෙලාවට එන්න ඕන එකට හතර. එකට හතර. ඊළඟට හරිද? ප්‍රශ්න දෙනවා ගන්න. එකට හතර. ක්ලියර් කර ගන්න. දෙවෙනි එක ව්‍යාපාර සමාජ වගකීම් සංකල්පය අනුව නීති රණව ව්‍යාපාර කටයුතු සමාජ වගකීම් කියලා කියන සංකල්පය තුළ මම පැහැදිලි වෙන්නේ ව්‍යාපාරයක් එක්ක ඉන්න ඇල්මදි පාර්ශවයන්ට ව්‍යාපාරයක් එක්ක ඉන්න සම්බන්ධ පාර්ශවයන්ට ව්‍යාපාරිකයින් සාධාරණයක් කරනවා තේනවා ව්‍යාපාරයේ සාධාරණයක් කරනවා ඔවුන් කිරී ධනාත්මක බලපෑමක් ජනිත කරනවා ඒ කියන්නේ ව්‍යාපාරය පරිසරය සුරක්ෂිත කරනවා ව්‍යාපාරයක් තමන්ගේ ගනුදෙනුකරුව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා उनके धनात्मक बल साधारण मम व्यापार मम आलमे गणुन करो आलमे पंदी साल संबंध लमी
එහෙනම් මම හැමනිතරම try කරන්න දැනගන්න ඕන. ඔයාලට උපරිම සේවාවක් දෙන්න. දෙනවා. ඉහළ ගුණාත්මක සේවාවක් සාධාරණ මිලක් මමයි කරන්න දැනගන්නවා. ඒක තමයි මගේ සමාජ හැකියාව. ඔයාලට ප්‍රශ්නයක් වුණත්, ඔයාලට මම කර ගැටලුවක් වුණා මට පුළුවන් වෙන ඔයාලට උත්තරයක් දෙන්න. ඒක මගේ සමාජ හැකියාව. ඒක මගේ සිලබස් එක cover කරනවා කියන ගැටලුව නෙමෙයි. ඔයාලා මගෙන් කියනවා සර් මට දැන් සිලබස් එක අහුවෙලා නැහැ. මට අතහැරලා තියෙනවා මට කොවිඩ් හැදුනා. එතන මට පුළුවන් වෙන එළමැත්තෙ කතා කරලා එයාට වැඩසටහනක් හදලා දෙන්න. ඒක තමයි මගේ සමාජ හැකියාව. ඒතර ඔයා කෙනේ ධනාත්මක බලපෑම ඔයාලම සාධාරණයක් කරලා දෙන්න. ඔමයි ගනුදෙනු කරවෙක් විදියට. ඔයාලට මම අපි ෆ්‍රී සෙෂන් එකක් කරනවා. ඒක අපි සමාජයේ උදෙසා සේලු ළමයි උදෙසා කරන ධනාත්මක බලපෑමක්. ඒක සමාජ හැකියාවක්. ඒක මම නීතියට එකඟව කරන දෙයක්ද? මේක වගේ නීතියක් තියනම මෙහෙම දෙයක් කරන්න ඕනේ කියන්නේ. නෑ නේද? ඊට පස්සේ කොටස් කරවන්නේ අරමුණ ඊට පස්සේ මෙහෙම ඊට කරා කියලා මගේ අරමුණ දිටු වෙන්නේ. නෑ සමාජය කියන්නේ නේද? ඇල්මති පාර්ෂන් සීල වගේ බලාපොරොත්තු ඊට වෙනවා. ආ ඒක කොටස් කරවන්නේ විතරක් අරමුණද? කොටස් කරවන්නේ අරමුණක් හැම වෙලාවෙම ළමයි මොකද්ද? ආයතනයේ ලාභ උපරිම කරනවා කියන්නේ කොටස් කරවන්නේ අරමුණ. ඒතර සමාජයක් කිමිට කරා කියලා කොටස් කරවන්නේ ලාභ උපරිම කිරීම කියන අරමුණ ඊට වෙනවද? ඊට වෙන්න පුළුවන්. සමාජයක් කිමිට ඊට කිරීම තුළ ප්‍රචාරණයක් තියෙන්න පුළුවන් නේද? එහෙනම් අරමුණ ඊට වෙන්න පුළුවන්. නමුත් මූලික පරමාර්ථය කොටස් කරවන්නේ අරමුණ ඊට කරනවා කියන එක නෑ. තුන්වෙනි එක ව්‍යාපාරික තීරණ ගැනීමදී කොටස් කරවන්නේ අරමුණ නොසලකා හරියටිය. කොටස් සමාජයක් කිමිට කරනවා කියලා කොටස් කරවන්නේ අරමුණ නොසලකා හරනවාද? කියන්නේ ව්‍යාපාරික අරමුණ හැරද සමාජයක් කිමිට වෙන්නේ? සමාජයක් කිමිට කරන කොටස් කරවන ව්‍යාපාර ලාභ ව්‍යාපාර ආදින් ලාභු පෑනක් නැහැ. සිංගර් එක සමාජයක් කිමක් කරනවා. සිංගර් එක නැති බැරි ස්කෝල වලට ලැප්ටොප් පරිගණක වෙදාහරන. ඒතර සිංගර් එක ලොස් වෙනවද? නෑ නෑ සිංගර් එක ලාභ ලබන්නේ නැහැ. කොටස් කරවන්නේ අරමුණ නොසලකා හරින්නේ නැහැ. ඊළඟ ව්‍යාපාරික තීරණ ගැනීම ඇල්මති පාර්ෂන් අරමුණ සැලකිලි ගත යුතු. ඒක හොඳයි නේද? ව්‍යාපාරික තීරණ ගැනීම ඇල්මති පාර්ෂන් අරමුණ සැලකිලි ගත යුතු. ඒක හොඳ අදහසක්. ඊළඟට බලමු ව්‍යාපාරික තීරණ ගැනීම ගනුදෙනු කරන්නේ අවශ්‍යතා හා වුණ සැලකිලි ගත යුතු. ඒතර හතර උත්තරේ ගන්නවද පහ උත්තරේ ගන්නවද? හතර ගන්නවද පහ ගන්නවද? මොකද ගන්න හොඳ? හතර හොඳයි නේද? ව්‍යාපාරික දින ගනුදෙනු කරවන්නේ අවශ්‍යතාව විතරක් නෙවෙයිනේ. මෙතන ඇල්මැති පාර්ශව කියන අරමුණ තියෙනවා. ඇල්මැති පාර්ශව කියන අරමුණ කියන පොදු සමාජයක් කිමිට කරනවන ගනුදෙනු කරවන්නට විතරක් කියලා නැහැ නේද? සියලුම ඇල්මැති පාර්ශව ගන්න පුළුවන්. මෙතන තියෙන එක පාර්ශවයක් කරන්නේ. ඒ නිසා මේකට වඩා මේකත් හරි උත්තරයක්. නමුත් මේකට වඩා මේක වඩා හොඳ උත්තරයක්. රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය ඇතුළත් වනේ. අපි රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය කරන්නේ රටේ මුදල් සැපයම පොලි අනුපාතයට ඍජුව බලපෑම් කිරීම. එහෙනම් එහෙනම් කෙලින්ම රටේ මුදල් සැපයම පාලනය කරන්නේ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය මගින්. එහෙනම් උත්තරේ ඒක මත තියාගන්න ඕනේ කෙලින්ම පළවෙනි එක. වර්ධන වේවා මේවා ෆිස්කල් ප්‍රතිපත්තිය මෙයා ෆිස්කල් ප්‍රතිපත්තිය මෙයා ෆිස්කල් ප්‍රතිපත්තිය මෙයා ෆිස්කල් ප්‍රතිපත්තිය රාජ්‍ය ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රජයේ ෆිස්කල් ප්‍රතිපත්තිය රාජ්‍ය ආදායම් සහ වියදම් සම්බන්ධ මූල්‍ය ප්‍රතිපත්තියෙන් කටයුතු කරනවා රජයේ මුදල් සැපයීම සහ පොලියන් පාතය පාලනය කිරීම එන උත්තරේ එක ඒව හරියන්න ඕන දැන් ආපහු මෙතන ඉඳන් ඉස්සරහට යන්න චෙක් කර කර ඉන්න පාර වගේ උත්තර ආයතන මේක නැහැ ඒක නැහැ නේ මේක අහගෙන ඉන්න දැන් අරවගේ අහහා ඉන්නවා හැමදාම වල ඔක නේද ගන්න ක්ලාස් වල වලද ගන්නේ සර් කියලා දෙනකොට චෙක් කර කර ඉන්නවා එක්ක WhatsApp වල චෙක් කරනවා නැත්නම් Zoom වලම චෙක් කරනවා සර්ත් එක්කම නේ සර්ට මැසේජ් දෙවේ ඉන්නතන සර් කියන්නේ අවධානය අහගෙන ඉන්නේ නැහැ නේද ඒවට කරන්න එපා අපේ ක්ලාස් වල මම නම් කරන්නේ නැහැ කිසි විටක කරන්න එපා කියලා දෙන්නේ කරලා මට තියෙනවා ඉතින් නැතුව නොවේ වල කිසියම් හෝ ක්ලාස් එක Zoom වලින් ඉගෙන ගන්නකොට ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඒක හුරු වෙන්න. චැට් කරන්න එපා ළම. සර්ව් ගන්නකොට සර් ප්‍රශ්නයක් අහන්න ඉන්න ටයිම් මැද මම ප්‍රශ්න දෙනවා මේකේ. ඉතින් ප්‍රශ්න ටික. නැති වුණත් අවධානය බෙදෙනවා. වල කර කරන ලොකු වරදා. ක්ලාසස් වල ඉන්නකොට ඒක හුරු වෙන්න. සර්ව් ගන්නකොට මැසේජ් කරන්න පාසල්. ඒක සර්ට පාඩුවක් වෙන නිසාද? නෑ සර්ට පාඩුව නෝ වාට පාඩුවක් කරන අයියේ. ඔය මැසේජ් එකත් එක්ක අවධානය හිතුව සර් කරුණාන්නේ පැහැදිලි නෑ. ඒ කරුණ වල නිල යන ගිලිහිලා යනවා ඒක තමයි ගොඩාක්ම ඔන්ලයින් ක්ලාස් වල හිටියට ඒ කරුණ කරා දියලම මතක නැහැ සහ මේ ළමයට ප්‍රතිඵල අඩු වෙන්න ඔන්ලයින් වල හේතුවක් ඒක
ළමයි කරන වරදා ඒ ගුරුවරයාත් එච්චර ගියා කරන්න chat එකේදී ගුරුවරයා බලන්න නෑ සමානට එතකොට අපරාධයක් කරනවා ඔයාගේ පැත්තේ ක්ලාස් එක ඉවර වෙලා හරි මොකක් හරි ක්‍රමවේදයක් තියාගන්න මේ මග හැරිච්ච කරුණක් තියනවා නෝ ඒක ක්ලියර් කරගන්න නමුත් chat කරන එක ලොකු හානියක් ඔයාට ආහාර ආරක්ෂණ කළමනා කරන පරිසරය අන්තර්ජාතික ප්‍රමිතිය මතදීලා ආහාර ආරක්ෂණ කළමනා මොකද ආහාර ආරක්ෂණ කළමනා කරන ප්‍රමිතිය මම කිව්වා දැන් මෝර්නින් ක්ලාස් එකේදීම ප්‍රමද ටික නැවත නැවත ඔබට එනවා කියලා මේ ප්‍රමිතිය ටික ලිස්ට් කරගන්න කියලා කිව්වා මෝර්නින් ක්ලාස් එකේදී මම එන්නේ කියන්නේ ඒක තමයි මේ පාස් පේපර් ප්‍රශ්නය ඔයාලට ප්‍රමිතිය ටික නැවත නැවත හම්බ වෙනවා ISO 9001 කාණ්ඩ කියන්නේ මොකක්ද? ISO 14000 කියන්නේ මොකක්ද? ISO 27000 කියලා කියන්නේ මොකක්ද? ඒතකොට ඒ ටික ඔයාලා හොඳින් දැනගෙන ඉන්න ඕන. ඒතකොට මෙතනදී ආහාර ආරක්ෂණ ISO 9001 නේද මේ? ISO 9001 කියලා කියන්නේ තත්ත්ව පද්ධති. ISO 9001 නැරදී. ISO 14000 කියලා කියන්නේ පරිසර සුරක්ෂිතතා කළමනාකරණය. එහෙනම් ISO 22000 කියන්නේ මොකක්ද? ISO 22000 ආහාර ආරක්ෂණ කළමනාකරණය. ISO प्रमितीय and in meme ISO 9001 දැන් නෙමෙයි ඒක අර අපේ ක්ලාස් එකේ නැති ළමෙක් ඉන්නවා නෝ මේක රෙකෝඩින් බලන ඉන්න YouTube එකෙන් සහ ක්ලාස් එක සම්බන්ධ වෙලා නැති පාඩම් කරන ක්‍රම ලකුණු ගන්න ක්‍රම ඒවත් නැවත නැවත හම් වෙන තැන් එතකොට ප්‍රමිතිය ලියලා ප්‍රමිතියේ හැඳින්වීම් ටික ලිස්ට් වෙලා තියෙනවා ඒක ටියුට් එකේ තියෙනවනේ ටියුට් එකේ ඉතින් හැම එකක්ම දෙනවනේ ड्यूट के नहीं मैं और शॉर्ट नोट का खादा करना मैंने भी योगी था एक बार देखे ड्यूट के दिन आने ड्यूट के नहीं हमें कम दिन आने एम बे पेपर डेन टिक ड्यूट के पेपर के हम दाम टिक पढ़ना करने तो लेस गोट पढ़ा सीमित वाक्य में लबी में नचर प्रतिला प्रतिफले वनुए सीमित वाक्य में किराना खादा करना समागम वल संस्थापित आयतन वल वाक्य में सीमा सहित है එතකොට අයිතිකරුවන්ගේ අවධානම ආචරණය කළ මුදලට පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික වත්කම් වලටද පැතිරීමයි නෑ වක්කීම සීමිතයි කිව්වොත් ඔවුන්ගේ පෞද්ගලික වත්කම් වලට පැතිරෙනවද නෑ ඊළඟට අයිතිකරුවන්ගේ මූල්‍ය මැදීම ඔවුන්ගේ ව්‍යාපාරට ආචරණය කළ මුදලෙන් ඔබට පැතිර නොයාමයි ඒක හරි නේද ඔවුන් ආචරණය කරන මූල්‍ය ලක්ෂණ රුපියල් ලක්ෂයක වක්කීම තමයි මම මෙන්නලා ඉන්නේ රුපියල් ලක්ෂයක වක්කීම තමයි මම මෙන්නලා ඉන්නේ එන එක නේද උත්තරේ ව්‍යාපාර මුදල් ආවශ්‍යනේ අවධානමින් තොර වීමයි අවධානමින් රුපියල් ලක්ෂයක් මම විශ්වාසයකට දැම්මම කොටස් මිලට ගත්තම රුපියල් ලක්ෂයේ අවධානමට තියෙනවා අලාභ ලබන්න පුළුවන් සමහරවල් අයිතිකරුවන්ගේ ව්‍යාපාරේ පාලනය කිරි බලපෑමක් කරන නැහැ කියමයි එහෙම ගන්න බෑ ව්‍යාපාර ආවශ්‍යනේ කරන මුදල් අපසු නොලැබී යාම සාධිත එහෙනම් උත්තරේ 2 හතරට 2 ප්‍රශ්න කාලේ තිබ්බ මෙන්න මේක OHS 18001 කියන්නේ මොකක්ද කියලා? මොකද OHS 18001 කියලා කියන්නේ? සේවක වෘත්තීය කළමනාකරණ සහතික නේද? සේවකීන්ගේ වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහතික කරන්නේ OHS 18001. OHS 18001 තියෙනවා නම් අපිට මොනවා කියන්න පුළුවන්ද? ඒ ආයතනයේ සේවකීන් කෙරෙහි සැලකිල්ලක් දක්වනවා. ඔවුන්ගේ වෘත්තීය සෞඛ්‍ය තත්ත්වයන් සුරක්ෂිත කරනවා කියලා අපිට කියන්න පුළුවන්. හරි right ISO 45000 මෙතන නම් නැහැ ISO 45000 කියන මොකද්ද ISO 45000 මොකද්ද ISO 45000 OHS 18000 එකටම තමයි නේද වෘත්තීය සෞඛ්‍ය සුරක්ෂිතතා කල්පනා කරන්නේම තමයි මේකේ ISO ප්‍රමිතිය මේකේ ISO ප්‍රමිතිය right හරි
හරි ස්පන්දා කියලා තිබ්බත් ඒ දෙකම ගන්න පුළුවන් එකටම වරලත් ව්‍යාපාරයක් කියනවා දැන් වරලත් ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රශ්න හැමදාම තියෙනවා මං හිතනට මෙතන වරලත් ව්‍යාපාර හැඳින්වීමක් කියලා කියන්නේ සමාගම් දෙකක් හෝ වැඩි ගන්නක් අතර බද්ධ ව්‍යාපාරයක් නැහැ සමාගම් දෙකක් හෝ වැඩි ගන්නක් අතර බද්ධ ව්‍යාපාරයක් කියන එක අපිට අර 2012 වගේ මං හිතන්නේ හිස්තැන් පුරන ප්‍රශ්න එකක් තව බද්ධ ව්‍යාපාරය දර මෙතන නැවත ප්‍රශ්නයක උත්තරයක් විදියට එනවා ළම අඩුම ළමයෙක් පාස් පේපර් ටික් කරලා ගියොත් ඒ ළමයට C එකක් B එකක් ගන්න ලේසි සී එකක් නම් අනිවාර්යෙන්ම එන්න ඕනේ. හොඳට පාස් පේපර් ටික් කරලා ගිහිල්ලා වැරදි ටික හැදුවොත්. නමුත් බිස්නස් ස්ටඩිස් වල ෆේල් වෙන S ගන්න ළමයිනුත් ඉන්නවා. C ගන්න ළමයිනුත් ඉන්නවා. ඇයි අඩුම යා පාස් පේපර් ටිකවත් කරලා නැහැ. අවම දේවත් කරන්න මේ විභාගයට. මේ සවාල එහෙම කරන්න බා පාස් පේපර් ටික ටිකක් ට්‍රේනින් කරන්න. ඒක සෑහෙන වටිනවා. මේක බද්ධ ව්‍යාපාරයක් කියලා කියන්නේ කිසියම් ප්‍රොජෙක්ට් එකකට කිසියම් ව්‍යාපෘතියකට ආරම්භ කරනවා. එතකොට මේ ව්‍යාපෘතිය වුණාට පස්සේ ව්‍යාපාරය ඉවරයි. ඊට පස්සේ සමාගමක් විසින් තවත් සමාගමක් අත්පත් කර ගැනීම. ඒව කතා ගන්න ව්‍යාපාර සංයෝජන වලදී නේද අත්පත් කර ගැනීම. ඒක වරලත් ව්‍යාපාර නෙමෙයි. සමාගම බෞද්ධාතික සමාගම පාඩ පරිවර්තනය. සමාගම බෞද්ධාතික සමාගම පාඩ පරිවර්තනය නෙමෙයි. බෞද්ධාතික සමාගම කියලා කියන්නේ රටවල් කිහිපයක ව්‍යාපාර කටයුතු කරන්න සමාගම් චාලයක් වදුරා ගන්නනේ. එක් රටකම බව සමාගම තියාගෙන අනෙක් රටවල් අනෙක් සෙසු රටවල් වල ව්‍යාපාර කටයුතු මෙහෙම. ඩයලොග් ක්ලබ් ඒ වගේ සමාගම් පවත්නා ව්‍යාපාරයේ නම් සන්නම් වෙළඳ ක්‍රමය භාවිත කිරීම අන්න පවත්නා ව්‍යාපාරයේ නම් සන්නම් වෙළඳ ලකුණු භාවිත කරනවා KFC මෙහෙ තියෙනවා නේද McDonald's මෙහෙ ගෙනල්ලා කරනවා IOC මෙහෙ ගෙනල්ලා කරනවා අන්න සන්නම් වෙළඳ ලකුණු වෙළඳ ක්‍රමය භාවිත කිරීම නැත්නම් නම් භාවිත කිරීම වෙන පාඩර උත්තරේ එක පාඩර උත්තරේ එක රජයේ හිමි රජයේ පාලනය පවත්වන ව්‍යාපාර නැහැ ඒක රාජ්‍ය අංශයට ඇති ව්‍යාපාර පහසුවන් යතුරුන් ව්‍යාපාරයක ප්‍රමාණය මැනීමට බහුල භාවිත කරන වෙනවා ප්‍රමාණය මයින්ද ආයත ප්‍රාග්ධනය මයින් පුළුවන්ද බැරිද ව්‍යාපාරයක ප්‍රමාණය ආයත ප්‍රාග්ධනය ව්‍යාපාරයක ප්‍රමාණය මයින් පුළුවන්ද බැරිද ආයත ප්‍රාග්ධනය පුළුවන් ළමයි ආයත ප්‍රාග්ධනය අපි කියන ආයත ප්‍රාග්ධනය මිලියන 4කට අඩු ව්‍යාපාර කුඩා ව්‍යාපාර මිලියන 20කට අඩු ව්‍යාපාර කුඩා ආයත ප්‍රාග්ධනය ව්‍යාපාරයක් මයින්න පුළුවන් සේව සංඛ්‍යාව සේවකීන් 50යි සේවකීන් 20යි සේවකීන් 60යි ඔහොම අපිට කියන්න පුළුවන් සේව සංඛ්‍යාව දැන් මෙතන අහන ප්‍රමාණාත්ම ප්‍රමාණය වැනීමට ඊළඟට විකුණුම් පිරිවැටුම කියන්නේ විකුණුම් ආදායමයි ව්‍යාපාර විකුණුම් පිරිවැටුම කියල එක විකුණුම් ආදායම පාවිච්චි කරන්න පුළුවන්ද වැඩිද විකුණුම් පිරිවැටම පාවිච්චි කරන්න පුළුවන් ළමයි විකුණුම් පිරිවැටම අපිට මිලියනෙට අඩු ව්‍යාපාරයක් මිලියන 2කට අඩු ව්‍යාපාරයක් කියන සංඛ්‍යාත්මකව කියන්න පුළුවන් ඊට පස්සේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය D වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය ගන්න පුළුවන්ද වැඩිද පුළුවන්ද වැඩිද වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් කියන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ කොච්චර වෙළඳපොළට කොටස් ප්‍රමාණයක් නිකුත් කරලාද? වෙළඳපොළට කොච්චර කොටස් ප්‍රමාණයක් නිකුත් කරලාද කියලා කියන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රමය ගන්න පුළුවන්ද බැරිද? නිෂ්පාදන ක්‍රමය කියන්නේ අපිට කියන්න බෑ මේ සමහර මහා පරිමාණ නිෂ්පාදන ආයතනය නිෂ්පාදන ක්‍රමය විදිහට ඒකක නිෂ්පාදන පාවිච්චි කරන එක. يعني දැන් ලොකු ස්ටුඩියෝ එකක්. එයාලා ඉතින් ඒකක නිෂ්පාදන තමයි පාවිච්චි කරන්නේ. ඇයි එක එක්කෙනාගේ ඡායාරූප එක එක්කෙනාට වෙනස් නේද මහා පරිමාණ වෙබ්සයිට් නිෂ්පාදනය කරන එක ඒක එයාලා අපිට කියන්න පුළුවන් මේ කුඩා ව්‍යාපාරයක් කියලා නැත්නම් කුඩා ව්‍යාපාරයක් වුණ මහා ප්‍රවාහ නිෂ්පාදන කරනක් අවශ්‍ය කරන්න පුළුවන් නේද ඒක අපිට හරියටම කියන්න බැහැ නම් මේ ටික අපිට කියන්න පුළුවන් හරියටම ව්‍යාපාරයක ප්‍රමාණය මයින මහා පරිමාණයකද මධ්‍ය පරිමාණයකද කුඩා පරිමාණයකද නේද ඒ ගන්න පුළුවන් මී ගන්න පුළුවන් සී ගන්න පුළුවන් D A B C D උත්තරේ තුන. උත්තරේ තුන. ප්‍රශ්න 9. ඊළඟ පාසන්නාන් දැතරෙන් ආසන්න මුදල් ලෙස පිළිගත හැකි. ආසන්න මුදල් විදිහට පිළිගන්න පුළුවන් මොනවද කියලා අහනවා. මොනවද නම් ආසන්න මුදල් කියලා අපි කතා කරන්නේ. ආසන්න මුදල් කියලා කතා කරන්නේ. ආසන්න මුදල් කියලා කතා කරන්නේ මොනවද? කොහොමද අපි ඒක මුල් උත්තර ටික පස්සේ කියන්නම් දැන් අපිට ආසන මුදල් අපිට කතා කරන්නේ මුදල් මේනම දෝෂයතාවයක් නැහැ නමුත් වටිනාකමේ සංදිද්ධි කාර්යය ඉටු කරන
ද්‍රෝෂිකතාවය යම් මට්ටමක නැත්නම් ඉහළ මට්ටමක තියෙන දේවල්. එහෙනම් ද්‍රෝෂිකතාව වටිනාකම සම්බන්ධ කාර්යයක් ඉටු කරන්න ඕනේ. එතකොට ජංගම ගැනීම වල ශේෂ. කෙරේම නම් ජංගම ගැනීම වල ශේෂ කිව්වොත්ම අනිවාර්යයෙන්ම අපි කතා කරන්න ඕනද? බැංකු මුදල්. කෙලිම බැංකු මුදල් විදිහට තමයි ජංගම ගැනීම වල ශේෂ ගන්න. ඒවා ආසන මුදල් කොට අපි දාන්නේ. එහෙනම් ඉදිරි කිරීම ගැනීම වල ශේෂ මේක අපිට මුදල් විදිහට තියලා තියා ගන්න පුළුවන්. වටිනාකම ගිනුම් ගත කරලා තියා ගන්න පුළුවන්. account එකේ සල්ලි දාලා තියෙන. එහෙනම් මේවා යම් කිසි ඉහළ මට්ටමක ද්‍රෝෂිලතාවයක් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි ද්‍රෝෂිලතාවයේ අඩු මට්ටමක් තියෙනවා. බැංකුවට යන්න ඕන සල්ලි ගන්න. නමුත් ද්‍රෝෂිලතාවය තියෙනවා. බැංකුවේ සල්ලි තියෙනවා නම් අපිට මොනා කරන්න බෑ. බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන්. එහෙනම් අපිට ඉතිරි කිරීම ගිනුම් වල ශේෂ කියන එක ආසන්න මුදල් විතර ගන්න පුළුවන්. කාසියා නෝට්ටු කියන ආසන්න මුදල් මේවා 100ක් ද්‍රෝෂිලතාවය තියෙන ඒවා. ඒවට වෙනමක් කියනවා විවාහ හාර මුදල්. ඊට පස්සේ ණයපත් හාරපත් ඒ වගේම විදුලි මුදල් විදිහට අපි කතා කරන්නේ විදුලි මුදල් විදිහට වළංගු චෙක්පත් කියන එක බැංකු මුදල් විදිහට ගන්න. එහෙම වුණොත් උත්තරේ B පමණි. උත්තරේ B පමණි. 10ට 5. අගල් හරිදා ගන්න. පාසලන් වන්න ශ්‍රී ලංකා දඬු ක්‍රියාත්මක කරන බැංකු කිහිපයකි. මේ වගේම බලපඩලා විශේෂ බැංකු කවරේද? බලපඩලා විශේෂ බැංකු ටික මොනවද කියලා අහන්න බලමු. ජාතික ඉදිරිගෙන බැංකුව බලපඩලා විශේෂ බැංකුව මහජන බැංකුව නැහැ ජාතික සංවර්ධන බැංකුව බලපඩලා විශේෂ බැංකුව කියලා ගන්න පුළුවන් DFCC වර්ධන බැංකුව ගැන වර්තමානයේ කතා කරන්නේ නැහැ ළමයි DFCC විතරයි කතා කරන්නේ DFCC එක වර්තමානයේ කොමර්ෂල් බැංකුව වාණිජ බැංකුව මේක ගන්න බෑ රාජු කස ආයතන බැංකුව ගන්න පුළුවන් සන සංවර්ධන බැංකුව ගන්න පුළුවන් එහෙම වුණොත් A C D F A C D F මේක උත්තරයක් නැහැ නේද මේ මේ වර්තමානයේ DFCC වර්ධන එකක් කතා කරන්නේ නැහැ නෝ කො NDB එකක් තියෙනවා National Development ජාතික සම මේක ගන්න බෑ මේක ගන්න බෑ ලමසි ඒක NDB නේ sorry එහෙම වුණොත් ජාතික ඉදිරි ක්‍රියා බැංකුව රාජ්‍ය උපස ආයෝජන බැංකුව සන සංවර්ධන හරි A E F A U F උත්තරේ වාදිනවා උත්තරේ පහ මෙහෙන් බැංකුවක් වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ DFCC වර්ධන කියලා වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා DFCC බැංකුව ඒක වාණිජ බැංකුවක් වනේ වර්ධන කියලා එකක් කියන්නේ එහෙනම් A E F හරි උත්තරේ පහ බලන්න සිසිරව පදිංචි නිවාසය සඳහා රක්ෂණ සමාගමේ රුපියල් 1,2,000ක රක්ෂණ ඔප්පුවද වෛ රක්ෂණ සමාගමේ රුපියල් 1,4,000ක රක්ෂණ ඔප්පුවද ලබාගෙන තිබුණි. ගින්නකින් මෙම නිසල රුපියල් 1,3,000 ආලාභයක් සිදුවන දායක මුලධන බව රක්ෂණ සමාගම ගෙවන ලබන ආලාභය කොපමණද? මොනවා කියනවද? x රක්ෂණ සමාගමෙන් කීයක් අරගෙනද යා? x රක්ෂණ සමාගමෙන් ළමයි 1,2,000ක් අරගෙන. වෛ රක්ෂණ සමාගමෙන් 1,4,000ක් අරගෙන. ලක්ෂ 4ක් අරගෙන ගින්නෙන් නිවසන වෙච්ච හානිය ලක්ෂ 3යිනේ එතකොට x x කොච්චරක් ගෙවනවද y කොච්චරක් ගෙවනවද කියලා අහන්න. උතර මේක අනුපාතයක් හදාගන්න. ලක්ෂ 2යි ලක්ෂ 4යි. ඒ කියන්නේ අනුපාතය 1:2නේ. මෙහෙම කපාලා මෙහෙම කපාන. එතකොට 2කින් බෙදුවම 1යි 2කින් බෙදුවම 2යි. 1:2. ඕක නනුපාතේ. රයිට්. 1:2 අනුපාතය. එතකොට 1:2 අනුපාතය තමයි ගෙවන්නේ. මේකනේ හිතින් හදන්න පුළුවන් මෙයාලා लक्ष හානියට වන්දිය හානිය 3,3ක්ට 3,2ක් ගෙවනවා හානිය කියන්නේ 1,3ක්ට මේක සුළු කරාම එනවා මේක සුළු කරාම ඉතින් අනුපාත 1:2 නම් ළමයි මෙයාලා ලක්ෂයක් ගෙවනකොට මෙයාලා 1,2ක් ගෙවම 1,3ක් වෙනවා එහෙනම් මෙයාලා භාගය කරනොත් මෙයාලා 2 මෙයාලා භාගය කරනොත් මෙයාලා 1ක් ගෙවුවා මෙයාලා 2ක් ගන්න මෙයාලා 1ක් කරන්න ඕනේ දැන් අනුපාතය වෙනස් වෙනවා එහෙනම් උත්තරය 4 තේරෙන්නේ නැහැ
එක් සමාගමේ ලක්ෂ දෙකක් දාලා තියෙනවා. එක් සමාගමේ ලක්ෂ දෙක නේද? එක් සමාගම අඩුවෙන් ගෙවනවා. වයි සමාගම වැඩිපුර ගෙවනවා. අනුපාතය ගන්න මේ විදිහ. අනුපාතය නම් ගණිතමය ස්වරූපයකින් හිතා ගන්න බැරි ගණනක් ආවොත් ගණන් ස්වරූපයට දාලා ගන්නවා. ඒක ලේසිනේ. සවිස්තර දොරදොර විශාල ප්‍රමාණ සංවේදනයකට බලාපොරොත්තු වන කලමනාකරණ ඒ සඳහා උපයෝග කරගත හැකි වඩාත් යෝග්‍ය සංවේදන ක්‍රමය මොකක්ද කියලා අහනවා. සවිස්තර දොරදොර විශාල ප්‍රමාණය උපයෝග කරගත හැකි මෙමෝ පත්‍රය කියලා කියන්නේ තමයි ආයතනික අභ්‍යන්තරේ පාවිච්චි වෙන දේ ලිපියක්. ඒතොර ඒක ලිපියකදී තමයි විශාල දොරදොර ප්‍රමාණයක් අපිට දෙන්න බෑ. මූණ මූණලා පවතින රැස්වීම අපිට දොරදොර විශාල ප්‍රමාණයක් දෙන්න පුළුවන්. අපිට බලමු දැන් මේ බෝරු නොටිස් බෝඩ් එක අපිට විශාල දොරදොර ප්‍රමාණයක් දාන්න බෑ. දුරකථනය ටෙලිෆෝන් එකෙන් ගොඩාක් වෙලා අපිට විස්තර ප්‍රමාණයක් කියන්න අමාරුයි. එහෙනම් වාර්තාවකට අපිට විශාල දොරදොර ප්‍රමාණයක් දෙන්න පුළුවන්. එතන වාර්තාව ගන්නවද මූණ මූණලා පවතින රැස්වීම ගන්නවද මොකද ගන්න? සවිස්තර දොරදොර විශාල ප්‍රමාණයක් සංවේදනය කරනවා. සවිස්තර දොරදොර විශාල ප්‍රමාණයක් ඊට පස්සේ නේද මට හිතෙනවා වාර්තාව හොඳයි කියලා. වාර්තාව හොඳයි මහබැංකු වාර්තාවක් අය ගත්ත මෙතන විස්තර කරන්න බැලම සවිතර අපිට ප්‍රස්තාර ඇඳලා රූප සටහන් ඇඳලා විස්තර කරන්න පාවිච්චි කරන්න පුළුවන් නේද? මහබැංකු වාර්තාවක් එම කරන්න ඒ වගේ දෙයක් නේද? මොන මොන ලපත රැස්වීමම ගන්න පුළුවන් විශාල දොරදොර ප්‍රමාණයක් ලබා දෙන කැටලුවක් නැහැ. නමුත් ඊට වඩා මෙතන වාර්තාව දෙන්න සහ වාර්තාව ලබන්න විස්තර කරන්න පැහැදිලි කරන්න පුළුවන් හොඳට. දැන් ක්ලාස් එකේ දුනොත් අපි දැන් මූණලා පවත්වන්න පුළුවන් පැහැදිලි කිරීම කරන්න පුළුවන්. නමුත් ඊට වඩා උත්තරේ පහ නිවැරදි. පහට දෙන්න දෙකට දෙන්න එපා. දෙකට වඩා මෙතන පහ තියෙන නිසා පහ ගන්න. විද්‍යුත් සංවේදන ක්‍රමය ලෙස බහුලව භාවිත කරන විද්‍යුත් තැපැලේ දුර්වලතාවය ලෙස පිළිගත හැකි. මේකත් ඔබ ඊමේල් එකක් දාපු සැනින් විද්‍යුත් තැපැල කියලා කියන්නේ ඊමේල්, Google මේල් වර්තමානයේ ග්‍රන්ථ. වේගවත් නොවීම වේගවත් විකෂණයෙන් මම print out එකක් ගන්න ඕනේ කියලා දාපුවා. අරෙන් print out එක ලැබිලි. print out එක ලැබුණා නේ mail එක ලැබුණා. පසුපෝෂණ නොමැති වීමයි. එයාට ඕන මට ලැබුණා resort කියලා email එකක් ආපහු එවන්න පුළුවන්. feedback එකක් ගන්න පුළුවන් email වලින්. පණිවිඩයේ තේරුම් ගන්න අපහසු වීමයි. නෑ නේද පණිවිඩය ඉතින් හරියට පැහැදිලිව යවුවොත් email එකෙන් තේරුම් ගන්න පුළුවන් ඉතින්. ලිපියක් යවනවා වගේ type කරලා යවන්න පුළුවන්. දොළහයි ළමයි දොළොස් දෙනා ඊමේල් චෙක් කරන්න. හැබැයි ඔයාලා WhatsApp මැසේජ් ඩේලි චෙක් කරන්න, Messenger ටික ඩේලි චෙක් කරන්න, Viber ටික. ඒ වගේ දේවල් අර social media platform ඇතුළේ නේද? ඒවා ඔයාලා නිතර ඩේලි චෙක් කරනවා. ඒවා හුදකලා හැංගීමක් නෑ. එකට එකක් සම්බන්ධයි. WhatsApp එකත් එක්ක ගොඩක් අය වර්තමානයේ Facebook contact තියෙනවා නේද? ඒකද share කරන්න පුළුවන් ඒ වගේ ප්‍රශ්න ටික. ඒ වගේ ටිකක් තියෙනවා. ඔයාලා ඒවත් එක්ක ඉන්නවා. නමුත් මේක තියෙන වෙනම ඇප් එකක් විදිහට ඔයාලා ගොඩක් ගන්න Google Mail පාවිච්චි කරන හරි අඩුවේ. ඔයාලා ඔෆිස් කඩේ දාලා මම නෑනේ. දැන් මේක ගැන හුදකලා වීම හැංගීම නැත්නම් වෙනම නිර්මාණය වෙලා තියෙනවා ඔප්ෂන් එකක් එක තියෙනවා. ඒක තමයි ඔතන කතා කරන්නේ. අනිකු social media app වලට සහ අනිකු සංනිවේදන ක්‍රම වලට සාපේක්ෂව. පරිවාදී වෙන message එකක් යන්නේ මේ mail එකක් කරන pin post එකක් යන data post එකක් විතර යන්නේ. ඒක ඉතාම අඩුවේ. එහෙනම් උත්තරේ දෙක. උදකලා බවක් තියෙනවා ඊමේල් වල නේද? මෙහෙවර ප්‍රකාශය අනුව මෙහෙවර ප්‍රකාශය කියන එක පැහැදිලි කරනවා. ව්‍යාපාරික මූල්‍ය සලස්තන නැහැ මූල්‍ය සලස්තන නැහැ. සේවක වෙනුවෙන් සකස් කරන ඉලක්ක දැක්කම ලැබෙලා නැහැ. ව්‍යාපාරික පරමාර්ථ පැහැදිලි කරන ලැබෙන්නේ මේක හොඳ උත්තරයක් වගේ. ව්‍යාපාරික සමස්ත අරමුණු පැහැදිලි කරන ලැබෙන්නේ. ව්‍යාපාර අලෙවි කරන උපාය මාර්ග විස්තර කරන ලැබෙන්නේ. තුන ගන්නවද හතර ගන්නවද නැත්නම් දෙක ගන්නවද? මූල්‍ය සලස්මක් නම් නෙමෙයිනේ. ඒක අපිට තේරෙනවා මෙහෙවර කියන එක. මෙහෙවර කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක මෙහෙවර ප්‍රකාශන ව්‍යාපාර අපේක්ෂිත කතා කරලා තමයි ව්‍යාපාරයක දැක්මක් තියෙනවා. ඊළඟට ව්‍යාපාරයක මෙහෙවරක් තියෙනවා. ඊළඟට ව්‍යාපාරයක පරමාර්ථ තියෙනවා. ව්‍යාපාරයක අරමුණු ටිකක් තියෙනවා නැත්නම් ඉලක්ක ටිකක් තියෙනවා. ඔය ටිකනේ.
මෙහෙවර ප්‍රකාශයක් කරන්න මොකක්ද කියන එක බලන්න ඕන. මෙහෙවර ප්‍රකාශයක් කරන්න මොකක්ද කියන එක. මූල සරස්මක් නෙමෙයි අපි හදාගත්තේ. ඊට පස්සේ ව්‍යාපාරයක් කරන සකස් කරන ඉලක්ක දැක්කන ලේවිල්ල. ඉලක්ක දැක්කන ලේවිල්ලක් නෙමෙයිලා මෙහෙවරක මේ මේ දේවල් අපි ළඟා කරගන්නවා. මේ මේ ඉලක්ක ටික ව්‍යාපාරේ දිනනවා කියලා කියන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාරේ පරමාර්ථ පැහැදිලි කරන ව්‍යාපාරේ පරමාර්ථ පැහැදිලි කරන ව්‍යාපාරේ සමස්ත අරමුණ ඒක විතර පැහැදිලි උත්තරයක් දෙනවානේ අලෙවි කරන උපමාවක් යන මේක කොහොමද මේක මාකටින් වලට දාන්නේ එතන දැක්ම තවදුරටත් පැහැදිලි කරන්න මෙහෙවර ප්‍රකාශ මගේ ව්‍යාපාරේ කුමක්ද ව්‍යාපාරේ ගනුදෙනු කරුවන් කවුරුන්ද ව්‍යාපාරෙන් කුමක් ඉටු විය යුතුද මගේ ව්‍යාපාරේ තවදුරටත් පැහැදිලි ව්‍යාපාරේ මොකක්ද ව්‍යාපාරයේ ගනුදෙනු කරුවන් කවුරුන්ද? ව්‍යාපාරයේ නිෂ්පාදිත මොනවාද? මෙයාගේ ව්‍යාපාරයේ තවදුරටත් පැහැදිලි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මෙහෙවර. මෙහෙවර ප්‍රකාශන දැන් පාසලක දැක්ම මෙහෙවර. මෙහෙවර කියන එක පුළුල් ටිකක් දිගට තියනවා නේද? දැක්ම තවදුරටත් පැහැදිලි කරනවා. එහෙනම් සමස්ත අරමුණු පැහැදිලි කරන්න පුළුවන් මෙහෙවර මගේ. ඒතර අපිට මෙහෙවර කියවුවට පස්සේ මේ ආයතනය මොකද්ද? මේ ආයතනය වෙන්නේ මොකක්ද? මේ ආයතනය නිෂ්පාදිත මොකක්ද කියන එක අවබෝධයක් තියෙනවා. පරමාර්ථ පැහැදිලි කරන්න ලැබිලා නෙමෙයි. පරමාර්ථ විතරක් තියෙනවා කියලා අපි කියන්නේ. මේ ළමයි 2013 පාස් පේපර් එක. 2013 පාස් පේපර් එකේ ප්‍රශ්න 15ක් වෙනකම්ම 12 අවසරෙන් තමයි හැදලා තියෙන්නේ. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නේ තමයි මැනේජ්මන්ට් එක පටන් ගන්නවා. බලන්න. සඵලදායකත්වය යන සංකල්පෙට වඩා හොඳින් හැඳින්වෙන ප්‍රකාශය. සඵලදායකත්වය කියන සංකල්පය වඩා හොඳින් හැඳින්වෙන ප්‍රකාශය මොකක්ද කියලා එහෙනම් සඵලදායකත්වය කියලා කියන්නේ මා ආයතනික අරමුණු පරමාර්ථ ඉටු වෙන විදිහට ආධනික සම්පත් එක හසුරවන්න ඕන නේද සඵලදායකද ආයතනික අරමුණු කොච්චර ඉටු වෙලා තියෙනවද කියන එක යෙදෙන්නේ මම මාඩ පරිවර්තනයේ වාර්තාලය කියන්නේ නැහැ ඒක කාර්යක්ෂමතාවයේ සඵල ඵලදායකත්වය කියන සංකල්පය එතන තියෙනවා ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදෙන ඵලදාය ලෙස භාවිතා කරමින් අරමුණු ඉටු අන්න ඒ වත් ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව මොනවා සඵලදාය ඵලදාය ලෙස භාවිතා යෙදුම් ඵලදායකස භාවිත කරගෙන අරමුණට වෙනවා. එතන සෑහෙන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ගනුදෙනු කරුවන් අරමුණට වෙනවා කියන්නේ. සරි ආයතනික අරමුණට කොහොම හරි ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව වුණා සපුරාලා. ඒ කියන්නේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාව වුණා සපුරාලී වන ආධිනක් බලාපොරොත්තු වෙන. මම බලාපොරොත්තු වෙන්නේ මම ගාවට ළමයි ටිකට කොහොමද හොඳින් ගන්නවද? ඔවුන්ගේ ප්‍රතිඵල අනිවාර්යෙන් ඒකට ගෙනියන්න කොහොමද? මම බලාපොරොත්තු වෙන. ඒතර ඔයා බලාපොරොත්තුමයි ක්ලාස් එකට එන්නේ මොකටද? ඔබ ක්ලාස් එකට එන්න ඔය එකක් ගන්න බලන්න. B එකක් ගන්න බලන්න අපේ ක්ලාස් එකට එන්න. එතකොට ඔයාගේ ගනුදෙනු කරුගේ අවශ්‍යතාවය මොකක්ද කියන එකට මම ගාව තියෙන සම්පත් එක පාවිච්චි කරලා ඒවා ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉහළ සඵලදායකත්වයෙන් ඉහළ ඵලදායකව පරිමණි මොමක් ගන්න විදිහ මම පාවිච්චි කරනවා. එහෙම වුණොත් ආයතනික මගේ අරමුණට වෙන්නද? සමස්ත ළමයින්ට මේ එකක් ගන්නවා කියන අරමුණට යන ලේසි. ඒක තමයි මගේ සඵලදායකත්වය කියන සංකල්පය. කාර්යක්ෂමතාවය කියන සංකල්පය අදහස් වෙන්නේ මොකද්ද? කාර්යක්ෂමතාවය කියන සංකල්පය අදහස් වෙන්නේ මම ගාව තියෙන සම්පත් ටික ඔක්කොම භාවිතා කරනවා. ඉහළ නිමුමක් ගන්න. අවම පිරිවැයක් දරනවා. අවම යෙදුම් ප්‍රමාණයක් භාවිතා කරන ඒවා හරියට භාවිතා කරනවා. ආයතනික අරමුණු පරමාර්ථ ඉටු කරනවා කියනකොට ඒක සඵලදායකයි. නිෂ්පාදන පිරිවැය සාහනකුත් තියෙනවා මාව කරගන්නේ. මේවා තමයි කාර්යක්ෂමතාවය. නිෂ්පාදන පිරිවැයලෙකුත් වේදම් මම කර ගන්නවා කියන කෙනෙක් ආරක්ෂක. ආවේදම් වලින් උපරිමනියම මම ලබන ආදින දෙහි හැකියා. ඒකට අපි කියනවා කෙලිය බලදායිතාවේ නිර්වචන. කෙටි කාලන අධික්‍රමණ අය අවශ්‍යකමට ආදින දෙහි හැකියා. ඒක කාර්යක්ෂමතාවේ නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් උත්තරේ 2. ඊළඟට පාසදාන් දෑ අතරින් සැලසුම් සකස් කිරීමේ සැලකිලි ගත යුතු මූලධර්ම ලෙස පිළිගනු ලබන්නේ සැලසුම් සකස් කරනකොට අපි හිතන්න ඕන මූලධර්ම මොනවද කියලා අහන්න. බල මොනවද කියලා. මගේ දෙක. ඉංග සම්පත්තලේ වඩා ලාභදායක ලෙස ප්‍රයෝජන ගැනීම. අපි හිතන්න ඕන නිශ්චිත අරමුණ හා පරමාර්ථ මත පදනම් වීම. නිශ්චිත අරමුණ හා පරමාර්ථ මත පදනම් වෙන්න ඕන සැලසුම සකස් කිරීම. ඉංග සම්පත්තලේ වඩා ලාභදායක ලෙස ප්‍රයෝජන ගැනීම. එහෙම එකක් අපි කතා කරනවා. එහෙම කතා කරන්නේ නැහැ. සී ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම හැකීම. සැලසුම කිරීම ප්‍රායෝගික ක්‍රියාත්මක වලට බලන්න. නම්යශීලී වෙන්න ඕනද? සලස්මක් කියනවා නම්යශීලී වෙන්න ඕනම. ඒ කියන්නේ වෙනස් කරගන්න අපිට පුළුවන් වෙන්නේ මොන ඇඩ්ජස්ට්මන්ට්.
වෙනස්සන පරිසරන අදාළ කටයුතු කරන මග පෙන්වීම ඒක මූලධර්මයක් ගැන කතා කරනවාද මූලධර්මයක් ගැන කතා කරන්නේ ආයතනයේ සෑම සමාජ තේරුම් ගන්න සෑම සමාජිකරුවම තේරුම් ගන්න පුළුවන් වෙනවා මේවා සැලසුම් කරන්නේ මූලධර්ම විදිහට කතා කරන සැලසුම් සකස් කරන අපි හිතන්න ඕනේ ආ සැලසුම් කරන්නේ මූලධර්ම ලියන්න එනවා ආයතන එතන මේ ටික අරන් ලියන්න පුළුවන් එන උත්තරේ A C D සහ F A C D F උත්තරේ 5 A C D F උත්තරේ 5 ඊළඟ 18 පාසලන අවස්ථාව තුළ ජිට් තොග පාලන ක්‍රමය වඩා තුච්චවන්නේ ජිට් කියලා කියන්නේ මොකද්ද just in time ඒ කියන්නේ ඇනෝමක් එනවා ඇනෝමක් ආවට පස්සේ තමයි ආයතනේ තොග ටික මෙලට ගන්න ඊට පස්සේ නිෂ්පාදනය හදලා ඇනෝම සම්පූර්ණ කරනවා ඔක තමයි කතන්දරේ චිට් වලදී ඒ කියන්නේ මම තොග ගබඩාවේ ගඩ කොට ගහගෙන ඉන්නේ නැහැ ළමයි තොග තොග බින්දුවයි ගබඩාවේ තොග නැහැ මට කියනවා මල් පෝච්චි ටිකක් හදලා දෙන්න කියලා එතන මං හදලා මල් පෝච්චි තියාගන්න නැහැ ඔයාලා ඕඩර් එක ආවට පස්සේ තමයි මම සිමෙන්ති ගනනලා වැලි ගනනලා මල් පෝච්චි හදන්න පටන් හදලා මම මල් පෝච්චි විකුණන්න පටන් ගත්තා චිට් වලදී තොග බින්දුවයි තොග යල්පැනින් බලලා අවදානම ඉහළ යල්පයින් තොග නැහැ ළමයි චිට් වල එනම් බෑ ගෝලීය කරේ බලපෑ වැඩි වෙන විදිහ තියෙන. ඒක පොඩ්ඩක් තියන්න. නිෂ්පාදකයා හා සැපයම් කරු අතර පවත්න සම්බන්ධතාව දුර්වල පදමෙට. ඉතින් සැපයම් කරු දුර්වලයි නම් තොග ටික ගන්න අමාරු නම් මම තොග තියා ගන්න ඕනේ. සැපයම් කරු මට දුර්වලයි. සැපයම් කරු හොයා ගන්න හරිය අමාරුයි. එහෙම නම් තොග නැතුව ඉඳලා හරිනවද? නෑනේ. දැන් නුවර එළියේ එළවලු කොපියා. නුවර එළියේ එළවලු කොපියා මට හරිය දුර වැඩි. එයා කෝල් ලැබුණාට පස්සේ දවස් 3කින් විතර එන්නේ. එහෙනම් මම දවස් 3කටවත් එළවලු තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් ජිට් ක්‍රමය හරියනවද? ජිට් ක්‍රමය හරියන්නේ. ජිට් කියන්නේ තොග නැහැ ළමයි. සැපයම් කරුවන් කාර්යක්ෂමත සැපයම් කරුවන් කර්මාශාලාවට සමීප ස්ථානයේ සිටින විට ගියාට අගල ගන්න පුළුවන් නේද? ඕන් ලාවට. එහෙනම් අක්කාට පස්සේ තොග ටික ගේන්න පුළුවන් ළඟයි නා. එහෙනම් උත්තරේ 4. සැපයම් කරුව ආදර සමීපයි නා. මට අගල වුණා කරපද. කර්මාශාලාවට ළඟදී යනවා නම් අක්ගාල ගේන්න පුළුවන් කර්මාශාලාව වාසන්ත. ඒතර මට ජිට් ක්‍රමයක් පාවිච්චි කරලා ජිට් ක්‍රමයේදී තොග බින්දුවයි. තොග තියාගන්න නැහැ. ඊළඟට කැම් පරිගණක කම්පියුටර් එඩිට් මැනුෆැක්චරින්. නේද කැම්. පරිගණක ආහාරණමේ ආධාර වෙනවා. ආධාර නිෂ්පාදනය හොඳින් විස්තර කරන. ඒ කියන්නේ මැනුෆැක්චර් කටයුතු වලට. 18 එක ගන්න බැරිද කියලා අහනවා. තොග යල්පැනීම් පිළිබඳ අවධානය ඉහළයි. ඒ කියන්නේ තොග යල්පැනීම් පිළිබඳ අවධානය ඉහළයි නම් තක්කාලි තියා ගන්නවා වගේ. එතකොට තොග යල්පැනීමේ අවධානය ඉහළ මට්ටමකට. ඒකත් හරියමයි. එතන ගොඩ ගහගෙන තියා ගන්න ඕනේ නැහැ. තොග යල්පැනීම පිළිබඳ අවධානය ඉහළ මට්ටමකට. එතකොට ජිට් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. 18 එක ගන්න පුළුවන්ද එතන? එක බල එක සහ හතර බලන්න. සැපේම් කරුවන් කර්මාශාලාවට සමීප ස්ථානයකට සිටින විට එක ගන්න බැරිද 18 එක වගේද සැපේම කරුවන් කර්මාශාලාවට සමීප ස්ථාන බල බල ආන්නේ ජිත් තොග පාලන කරන වඩාත් යෝග්‍ය ඕ ෂටක තොග පා තොග යල්පැණියම් පිළිබඳ අවධානය මෙහෙ ඕ තක්කාලි මගේ එකක් තියෙනවා නේද අපේ චිත් ක්‍රමය මත මේක මොකද කේස් එක සැපේම කරුවන් කර්මාශාලාවට සමීප මේකත් හරිය ළමයි දැන් මේ දේ එකක් තෝරන්න ඕන ඕ ඕ ගෙනල්ලා එහෙම නම් අපිට තොග තියා ගන්න වෙන්නේ නැහැ. යාල් පරිනවන නම් එහෙම නම් 18 ගන්න. මේකත් වැරදි නැහැ. මේකට වඩා මේක හොඳ උත්තරයක්. සැපෙන් කරන කර්ම සමීප ස්ථානයේ සිට. ඒකට වඩා මේක හොඳයි. 18. හරි. සංකල්පේ දරුම් ගන්න. අරකට වැරදි නැහැ. ඒකට වඩා මේක. පරිගණක ආධාරක නිෂ්පාදනයේ වඩා හොඳයි. නිෂ්පාදන නිර්මාණය කිරීම නේද කැඩ් වෙන්න ඕන. ඒක කැඩ්. නිෂ්පාදක ක්‍රියාවලිය කලමනාකරණයට ගැනීම. කලමනාකරණය මේක නිෂ්පාදනයට. අලෙවිකරණයට නැහැ. තොග පාලනයට නැහැ. නිෂ්පාදන නිර්මාණයට නිෂ්පාදන ක්‍රියාවලිය කලමනාකරණයට යොදා ගැනීම. මොකද්ද ගන්න වෙන්නේ?
නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණයට අලෙවිකරණයට තොග පාලනය සඳහා පරිගණක මොකක්ද මේක මොකද මැනිෆැක්චරින් කියන කැම් කියන එක නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණ කියන එක වඩා හොඳයි නේද මෙතන තියෙනවා වගේ නිෂ්පාදනය සකස් කරන්න නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණ කියන්නේ හදන්න කියන එක එහෙමනම් 19 2 දෙ 19 2 කියන්නේ මෙතන මැනිෆැක්චරින් නිෂ්පාදනය කරන්න නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණය කරගන්න පහගන්න බැරිද කියලා අහනවා පහගන්න පහ නිර්මාණයටත් කියලා දිනනවා නෝ නිර්මාණය එහෙමනම් CIM integrated ගන්න වෙන්නේ මෙතන එන්නේ CM computer aided manufacturing නාම integrated නෙමෙයි CAD එකයි CAD දාන CAM ආව තමයි CIM මේක CIM නම මේකේ නිර්මාණයටත් නිෂ්පාදනයටත් දෙකම තියෙනවා නිර්මාණයට නිෂ්පාදනයට මේ දෙක එකතුව එවන CIA මෙතනන්නේ නිෂ්පාදනයට විතරයි එන්ටර් මිස බලන්නවම සජිත් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ව්‍යාපාරික හිමිකරුවෙකු ව්‍යාපාර ආයතනය පාසල් උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් සඳහා වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන් ඔහු ජනප්‍රියට පත්ව සිටි සජිත්ගේ ව්‍යාපාරය යොදාගෙන නිෂ්පාදන ක්‍රමය වෙබ් අඩවිය නිර්මාණය කරන්න වෙබ් අඩවිය නිර්මාණය කරනවා නම් මොකද එකින් එක හදන්න ඕන ඉස්කෝලේ වාගේ ඉස්කෝල හදන වෙබ් බඩුවේ නෙමෙයි මගේ ඉස්කෝලේ ගැලපෙන වෙනස් එකිනෙකට වෙනස් එහෙනම් කාර නිෂ්පාදනය තමයි ඒක නිෂ්පාදනය ඒක නිෂ්පාදනය ඒක නිෂ්පාදනය විස්තර උත්තරේ එක විස්තර උත්තරේ එක රයිට් විසමසාරය අතෝ සමටික්ක කියකින හැමදාම එමසීකද නෑ නෑ හැමදාම එමසීක වැටික් කරන්න මිස්ටර් එක මොකද වෙබ්සයිට් එකක් හදනවා කියලා කියනවා එකින් එක හදන්න එක වෙබ්සයිට් එකක් හදනවා ඊළඟ වෙබ්සයිට් එක එනවා ඒක නිෂ්පාදක කාර්ය නිෂ්පාදක පළවෙනි උත්තරේ මොකද්ද පස්සේ ආපු අය පළවෙනි උත්තරේ ළමයි හතර ගණුදෙනු කරු දෙකට උත්තරේ එක රෙකෝඩින් එක බලුවා නම් හොඳයි පැහැදිලි කිරීමක් එක්ක හරි 2022 ආයතන ගැටලුවක් නැහැ 16ක් තියෙනවා කියන්නේ වැඩිත් එක්ක හෙටත් සෙෂන් එක තියෙනවා හෙට සම්බන්ධ වෙන්න වැඩි දෙයක් බලන්න හැමෝම හොඳින් වැඩි කරන්න එන මාසෙන් ගෙන් කරන්න හෙට ලියනයක් කරමු හරි බලමු ආස ටික ලකුණු හොඳයි කට්ටියගේ ඔක්කොම හරි ඇති ඩියා හොඳට වැඩි කරන්න අපි ළඟ සම්බන්ධ හෙට රයිට් මාසෙන් ගෙන් කරන්න